Waraka. පෝෂණදායක පළතුරු අතරින් ගුණදායක පළතුරක් ලෙස ගත හැකි රසවත් ආකාරයට සාදාගත් විට අපට වැඩිපුර ආහාරයට ගන්න පුළුවන්. අයිබෝන් කොහොමද ඔයාලට කුකින් එක රැඳි සිටින යාළුවෝ හැමෝම නුපුරුදු පරිදි සුපුරුදු ආකාරයෙන් අද දිනෙත් අයිබෝන් කියා පිළිගන්නවා. දිනෙන් දින නවීන තාක්ෂණය සමඟ අලුත් වන ලෝකයේ නවීන උපාංගමින්ම කෑම බීමත් අලුත් වෙනවා. ඉතින් අප සමග එකතු වන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. පහත ඇති රතු බාට බටන් එක ක්ලික් කර Subscribe කරන්න. අප වීඩියෝවත් දාපු සැනින් ඔබගේ අතළඟටම ගෙන්වා ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. වරකා වරකා යනු සාම්ප්‍රදායික කෑමක් වුවත් අපේ රටේ පමණක් නොව නිතර දෙවේලේ ආහාරයට ගන්නා වූ පෝෂණදායක පළතුරු අතරින් ගුණදායක පළතුරක් ලෙස ගත හැකිය. හරි, මුලින්ම වරකා බෑය කපා ගන්න. කපාගත්තා වූ වරකා බෑය මදුළු වෙන වෙනම ගලවා ගන්න. ගර්භණී කාන්තාවන්ට ඉතා පෝෂදායක් වන අරකා කුඩා ළමුන්ට ස්වල්පයක් පමණ ආහාරයට ගැනීම සුදුසු බව විද්‍යාඥයන් පවසා තිබුණත් ඒවායේ රසය අසීමිත නිසා අපට වැඩිපුර ආහාරයට ගන්න හිතෙනවා. තන්තු බහුල ගුණදායක ආහාරයක් ලෙස වරකා හඳුන්වාගත හැකිය. බංගලාදේශයේ ජාතික පළතුරක් ලෙස නම් කර ඇති වරකා ගුණදායක පළතුරු අතරින් විටමින් A, විටමින් B, 6, ප්‍රෝටීන්, තන්තු, පොටෑසියම්, යකඩ, මේදය අඩංගු වන අතර ශක්තිජනක ආහාරයක් වන වරකා රසවත් ආකාරයට සාදාගත් විට අපට වැඩිපුර ආහාරයට ගන්න පුළුවන්. සුද්ධ කරගත්තු වරකා මෙන්න මේ ආකාරයට පොඩියට කපා ගන්නවා. කෑවට පසු කෑමට සුදුසු ආහාරයක් මෙන්ම ආගන්තුක සත්කාර කිරීමටද තෝරාගන්නා වරකා මෙන්න මේ ආකාරයෙන් සාදාගත්තාම රසට ආහාරයට ගැනීමට පුළුවන්. කපාගත්තා වූ වරකාවලට මද පමණින් ලුණු ස්වල්පයක් එකතු කරගන්න. හරි, ඒ වගේමයි කටර රසට ගම්බිරි ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඉන්පසු මෙන්න මේ ආකාරයට කවලම් කරගන්නවා. වීඩියෝව හොඳයි නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න.
අපිට අපිව subscribe කරන්න. තවත් දිනකදී හමු වීමට බලාපොරොත්තු වෙමි. අදට සමුගන්නවා. සුබ දවසක්.